මේ රට තුල පසුගිය දශක කීපය ගැන බැලුවොත් ආයෝජකයන්ට හොඳ පරිසරයක් තිබ්බද? කියන්නේ කිසියම් මට්ටමකට තිබ්බට සමස්තයක් වශයෙන් ගත්තාම නෑ. ආයෝජකයෙකුට තියෙන ඕන එකක් තමයි ඒ රටේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ අදහසක් තියෙනවා. ඒ වගේම දේශපාලන ස්ථාවරභාවය. සාමාන්‍යයෙන් උද්දමනය උඩ යනවා පල්ලෙහා යනවා නම් ව්‍යාපාරිකයෝ වෙන්නේ නැහැ. ආයෝජනය කරන්න බෑ. හේතුව ඔවුන්ට ඉදිරි කෑෂ් ෆ්ලෝ එක ඉදිරි පුරෝකථනය කරගන්න බෑ. මේ ආර්ථික ස්ථාවරභාවය තාවයකට තමයි රැකියා නියුක්තිය වැඩි වෙන්න ඕනේ. නැත්නම් රැකියා නැති කට්ටිය අඩු වෙන්න ඕනේ. ඒ වගේ මේ රටේ විදේශ විනිමය අනුපාතය විශාල ලෙස ඉහළ යන්න බෑ. ලංකාවේ දැන් අපි අද දකිනවා ඩොලරය ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 290 සිට 304 තියෙනවා. ඡන්දයට පෙර තිබ්බනම් අපි දැක්කකෝ 315ට 304ට වගේ අද දවසේ. ඒකට හේතුව තමයි අර දේශපාලන අස්ථාවරභාවය හැදුවා බිය ඇති කරා. මං හිතන්නේ ඒ අවස්ථාවේ ආයෝජකයන් වැඩිපුර ඩොලර මිලදී ගත්තා. විදේශ ප්‍රේෂණත් දැන් වැඩි වෙලා තියෙනවා. ආයෝජන වලට හරි වැදගත් ආයෝජකෙක් ඇවිල්ලා ඒ රටේ ආයෝජනය කරනවා නම් ඔහුට ඉතා පහසුවෙන් අවශ්‍ය ඉඩකඩන්ද අවශ්‍ය පර්මිට්ස්ද ලයිසන්ස්ද දෙන්න පුළුවන් වෙන්න ඕනේ. පහසුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ආරම්භ කළ ව්‍යාපාරය පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ගේන ආයෝජනවල ආරක්ෂණය ඒක තියෙන්න ඕනේ. ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ජනප්‍රිය තීරණමක් නෙවෙයි. ඒකට මම හිතන්නේ රජයේ සූදානම් වෙන්නත් අවශ්‍යයි. මේක හැමෝගම සතුටු වෙන තීරණ වලින් මේක ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් ඒ වගේ තීරණත් ගන්න වෙනවා. මොකද මේ ආර්ථිකය වර්ධනය කරන්න යද්දී සමහරුන්ට රිදෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කළානේ ආර්ථිකයක් වර්ධනය කරන්න පුළුවන්. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න නීති රීති වෙනස් කරද්දී කවුරුත් සමහරලාට මහන්සි වෙලා වැඩ කරන්න කැමති නැහැ. එතකොට ඒ අභ්‍යන්තරයෙන්ම විවිධ ස්වරූප වලින් ඒ ප්‍රතිරෝධය එන්න පුළුවන්. ඉතින් එතකොට ඒකට සූදානම් වෙන්න ජනතාවට පේන්නේ බදු ගෙවණේකට ක්‍රමවේදයක්. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. අපේ ජනතාව බදු ගෙවන්න අකමැති ස්වරූපයකුත් තියෙන අර කියන එක නිසාම ඕක අර කිකිලිද පිටරේද වගේනේ. ආණ්ඩුව කියන අපිට බදු මදි ඒක නිසා තමයි අපිට සහන දෙන්න බැරි ඒ වගේ කියලා. අනිත් පැත්තෙන් කියන ඕගොල්ලෝ එකතු කරන ඒවයි මේක නාස්තිය විතරයි අපිට පේන්නේ. ඒක නිසා තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රජයට ජනමරම ලැබිලා තියෙනවා දූෂණය වංචාව අඩු කරන්න කියලා. ඒක නිසා ඔවුන්ට ඒක ඉහලින් හදන්න පුළුවන්. හැබැයි බදු ගහන්න ඕනේ. නමුත් 136 වගේ ප්‍රමාණයකට වැඩි කරාම ටිකක් අර අපි කියනවා දරා ගන්න අමාරුයි කියලා. ඉතින් ඒක නිසා ඔය වගේ රිදෙන්න ගන්නවා ඉතින් හැම තැනකම ප්‍රතිසංස්කරණ කරද්දී රිදෙනවා. ඒක නිසා ඒ අමාරු තීරණ ගන්න වෙනවා.